LPL ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම කටයුතු මේ වන විට අවසන්ව තිබෙන අතර කණ්ඩායම් පහක් සඳහා ක්‍රීඩකයන් 10 දෙනෙක් තෝරාගෙන තිබෙනවා. එක් සංචිතයකට විදේශ ක්‍රීඩකයන් 6 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් 14 දෙනෙකු සමගින් ඇතුළත් වී ඇති සමස්ත ක්‍රීඩකයන් සංඛ්‍යාව 20ක්. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්‍රාම ගිය ක්‍රීඩකයන් රසකටද අවස්ථාව හිමි වී තිබෙනවා. කෙසේ නමුත් මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන කුසල් පෙරේරා, ඇන්ජලෝ මෙතුස් ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රසක් සඳහාද අවස්ථාව නොලැබීම පිළිබඳව බොහෝ දෙනා අතර දැඩි කතාබහකට ලක් වී තිබෙනවා. ඒ අනුව LPL තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අනාගත ආයෝජනයක්ද යන්න වග බොහෝ දෙනා මේ වන විට ප්‍රශ්න කරමින් පසුවනවා. කෙසේ වෙතත් පසුගිය දිනක එනම් LPL ක්‍රීඩකයන් තෝරා ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු ප්‍රධානි අරවින්ද සිල්වා LPL තරගාවලිය සහ ක්‍රීඩකයන් තේරීම් පිළිබඳ මෙරට ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට එක් වී දැක්වූයේ සතුටුදායක අදහසක් නොවේ. අපි කියන්නේ එක දෙයයි, මේ ටීම් ගහනකොට ක්‍රීඩකයෝ තෝරා ගන්නකොට මෙයාලට අපි නීති රීති මාලාවක් දාන්න ඕනි ක්‍රීඩකයෝ කණ්ඩායම් වලට යොදා ගන්න විදිහ ගැන. එතකොට තමයි මේ ටූර්නමන්ට් එක දියුණු කරලා හොඳ මට්ටමකට ගේන්න පුළුවන් වෙන්නේ. අපි බැලුවොත් ගිය පාරත් විශ්‍රාම ගත්ත ක්‍රීඩකයෝ ගැහුවා වගේම ඒ අය ගැහුවා කියලා අපේ ක්‍රිකට් වලට ප්‍රයෝජනයක් නැහැ. ඉතින් අපි ඒකට නිර්ණායක දාන්න ඕනි මේ දේවල් ක්‍රිකට් පැත්තෙන් අපට වෙන්න ඕනි කියලා. ඒ අයිතිකාරයන්ට ඕන විදිහට ක්‍රීඩකයෝ තෝරන්න දුන්නොත් අයිතිකාරයන්ගේ පුතාලා වුණත් ඇවිත් මේ ටූර්නමන්ට් ගහන්න පුළුවන්. අපේ හිතේ තියෙන මේ ටූර්නමන්ට් එක අපි පාදක කරගන්න ඕනි අපේ ක්‍රීඩකයෝ ඩෙවලොප් කරන්නයි, එයාලට අවස්ථාව දෙන්නයි. ඒ නිර්ණායක ටික දැම්මොත් අපි දන්නවා ක්‍රීඩකයෝ මේකෙන් ඩෙවලොප් වෙනවා කියලා. යනුවෙන් ශ්‍රී ලංකා තාක්ෂණික කමිටු ප්‍රධානි අරවින්ද සිල්වා මහතා තම අදහස් පළ කළා. තවද යාපනය කණ්ඩායමේ LTT සම්බන්ධතාවයක් පිළිබඳවද එම වැඩසටහනේ මාධ්‍ය වේදියා අරවින්ද සිල්වාගෙන් විමසූ අතර එෙහිදී අරවින්ද සිල්වාගෙන් එම ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.